අද අපි හදන්න යන්නේ වට්ටක්ක ක්‍රීම් සුප් එකක්. හරිම රසවත්. ඔගොල්ලෝ මේ හදලා බලන්න. මං කියනවට මේ ඇත්තටම මේ වට්ටක්ක කියන එක හරි ගුණවත්නේ. ඉතින් ඒක නිසා මම හිතුවා ලෙඩ තියන අයට හෝ වේවා නැති අයට වේවා මේ සුප් එක ගුණදායි සුප් එකක්. ඉතින් ඒක නිසා අපි යමු අද කුස්සියට වට්ටක්ක ක්‍රීම් සුප් එකක් හදන්න. යමු එහෙනම් කුස්සියට. දැන් අපි හදන්න යනවා කිව්වේ ක්‍රීම් වට්ටක්ක සුප් එකක්. ඉතින් ඒක ක්‍රීමි ගතියටයි මේ සුප් එක හදන්නේ. ඉතින් ඕගොල්ලෝ බලනවා ඇති අද ගොඩාක් මෙතන බඩු තියෙනවා නෑ බය වෙන්න එපා. එච්චර ලොකු දේවල් යන්නේ නෑ මේකට. ඉතින් අපි බලමු මොනවද අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කියලා. මම මෙතන මේ තම්බපු එළවලු පෙන්නලා තියෙනවා ඕගලන්ට. මේ තම්බපු එළවලු කියන්නේ කැරට් අලයක් තම්බලා තියෙනවා, බෝංචි කරල් හයක් විතර තියෙනවා, අලගෙඩියක් තියෙනවා, ගුව ටිකක් තියෙනවා. ඉතින් මම මේ තම්බලා ගත්තේ මේ දැන් ගෝවයි කැරටුයි අලයි එකට දාලා තැම්බුවා. මම ගෝව වැඩි වෙලා තැම්බුවේ නැහැ යන්තමට. කැරටුයි අලයි තම්බා ගත්ත වතුර තමයි මම මේ එළවලු ස්ටොක් එක හැටියට අරගෙන තියෙන්නේ. දැන් අපි මේක වෙජිටේරියන් එකක් තමයි හදන්නේ. ඉතින් මස් මාංශ මුකුත් නැහැ. ඒක නිසා මම වෙජි ස්ටොක් එකක් තමයි ගත්තේ මේ එළවලු තම්බා ගත්ත වතුර ටික. ඉතින් ඕගලන්ට එළවලු තම්බා ගත්ත වතුර අවශ්‍යම නැහැ. මම අර රසය වැඩි වෙන්න මොකද අද අපි සම්පූර්ණ මීල් එකක් මම ඕගලන්ට පෙන්වන්න යන්නේ. රෑ කෑමකට සම්පූර්ණ මීල් එකක්. ඒ කියන්නේ මෙතන එළවලු තම්බගෙන සුප් එකත් එක්ක අපි කොහොමද සම්පූර්ණ මීල් එකක් කරගන්නේ කියලා තමයි මම අද පෙන්වන්නේ. ඉතින් ඒ සඳහා ඔන්න මම එළවලු තම්බල වෙනම තියෙනවා. ඒකේ ස්ටොක් වතුර ටික මම මෙතන තියාගත්තා. මෙතන තියෙනවා ස්ටොක් වතුර. මෙතන ඇත්තටම ලීටර් එකක් තියෙනවා. සම්පූර්ණ ලීටර් එකක් තියෙනවා ස්ටොක් වතුර. මෙතන aran තියෙනවා මම වට්ටක්ක කිලෝ එකක්. වට්ටක්ක කිලෝ එකක් පොතු ඇරලා ඔක්කොම අරගෙන මෙතන මම හිතන්නේ ග්‍රෑම් 900ක් කිට්ටු වෙන්න ඇති. ඉතින් එතකොට වට්ටක්ක කිලෝ එකක් අරගත්තා මම. ඊට අමතරව මම ඔලිව් තෙල් තමයි අද මේක මේ අපි මේ අපි වට්ටක්ක ටික පොඩ්ඩක් මේ බේක් කරලා තමයි හදන්න යන්නේ අපේ ක්‍රීම් සුප් එක. ඉතින් ඒකට මම ඔලිව් ඔයිල් තමයි ටිකක් පාවිච්චි කරන්නේ. ඔලිව් ඔයිල් අවශ්‍යයි. ඊට පස්සේ මේක සරසා ගැනීම සඳහා මේ පොඩ්ඩක් පාන් පෙති කපලා හීනියට පොඩි කොටු වගේ කපලා ඒක ගැඹුරු තෙලේ බැදලා මම මේක ගානිෂ් කරන්න තමයි මේ පාන් ටික තියාගෙන ඉන්නේ. එතකොට මෙමෙ සුදු ලූණු. මේ සුදු ලූණු සම්පූර්ණ ගෙඩියක්. සම්පූර්ණ ගෙඩියක් මම මේ සම්පූර්ණ පොත්තක් පිටින් දෙකට කපලා මේ විදිහට තියෙන. දැන් ඔයගොල්ලෝ බලන්න පුළුවන් එකට මම මොනවද කරන්න යන්නේ කියලා. එතකොට මෙතන තියෙන ෆ්‍රෙෂ් ක්‍රීම්. ෆ්‍රෙෂ් ක්‍රීම් උත් මම අරන් තියනවා මේ සැහැඳි හතරක් විතර. ගම්මිරිස් කුඩු තේ හැන්දක් අරන් තියනවා. තලයට ස්වල්පයක් අරන් තියනවා. තලයට බොහොම තේ හැන්දක ප්‍රමාණය. එතකොට මෙතන තියෙනවා අපි හරගෙන දෙහි බෑයක්. මෙතන බටර් ටිකක් තියෙනවා. මෙතන බීලුණු ගෙඩි දෙකක් තියෙනවා. රසානුවල් ලුණු. මෙතන තියෙනවා තක්කාලි ගෙඩි තුනක්. තුනක් නෙමෙයි තුනයි පොඩි ගෙඩියකුයි. මෙහෙම අරන් තියෙනවා. ඉතින් අපි බලමු මොකද කරගන්නේ කියලා. දැන් තව දෙයක් කියා ගන්න ඕනේ. මම බේකින් ට්‍රේ එකකට මේ විදිහට ෆොයිල් එකක් එලාගෙන මේ ෆොයිල් එකට මේ විදිහට ඔලිව් ඔයිල් ටික දාගන්නවා. දාගෙන මේ විදිහට පොඩ්ඩක් මෙහෙම මේවා කරගෙන දැන් අපේ වට්ටක් කටික මම මේකට එකතු කරගන්නවා මේ විදිහට. දැන් මේ විදිහට මම වට්ටක් කටික ට්‍රේ එකට අතුර ගත්තා. මේ ඔක්කොම වට්ටක්කවල මම ලෙල්ල ඔක්කොම කපලා තියෙනවා. ඉතින් මේක හොඳට ඉඩ අරගෙන මේ ඔක්කොම හොඳට බේක් වෙන්න තියාගන්න. ඒ අතරේ මම මේ බීලුණු ගෙඩි දෙකක් කැපුවා මේ ටිකක් ලොකු ලොකු කෑලි වලට. ඒකත් මම මේකට දාගන්නවා. ඊට පස්සේ අපේ සුදු ලූණු. සුදු ලූණු එකත් මම මේක එහෙම් පිටින්ම මේ ටිකත් මේකේ රෝස්ට් වෙන්න මේ අයින් දෙකකින් මේකත් තියාගන්නවා.
එන්න මේ විදිහට මේවා තයින් වලින් තියා ගන්නවා මට සුදු ලුණු එක රෝස් කර ගන්න අවශ්‍යයි එතකොට මේ තක්කාලි ටික අපි ඒකත් එකතු කර ගන්නවා මේ විදිහට මේකත් රෝස් කර ගන්නවා ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකක් වැඩිය නෙමෙයි අන්තිමට ටිකක් වෙන්න ඔහොම මෙහෙම උඩින් දා ගන්න ඒ දාගෙන ඊට පස්සේ අපි ඔලිව් තෙල් එක ආපහු අරගෙන ඔලිව් තෙල් එකෙන් මේකේ හොඳට මේව කවර් වෙන්න අපේ මේ වට්ටක්ක ටික මම හොඳට මේ හැම එකකටම ගෑවෙන්න ඔලිව් තෙල් ටික දාගන්න සුදු ලුණු එකටත් එක්ක දැන් මේක මම සෙල්සියස් අංශක 175ට විනාඩි 40ක් 35ක් අතර ප්‍රමාණයක් මේක බේක් කරගන්න මේ විදිහට ඔයගොල්ලෝ ෆොයිල් එකක් දාන්න ෆොයිල් එකක් නැත්තම් කමක් නැහැ ෆොයිල් එකක් තියන අය දාන්න මොකද එතකොට කර වෙන්නේ නැහැ යට අඩිය නැත්තම් ගොඩක් වෙලාවට මේ වට්ටක් අයක ගොඩක් කර වෙන්න පුළුවන් ඉතින් අපි එහෙනම් මේක බේක් කරන්න දාලා ඊට පස්සේ බලමු මොකද කරන්න කියලා දැන් ඔන්න මම බේක් කරලා මේක අරගෙන ආවා මගේ ට්‍රේ එක ඉතින් ඔයගලන්ට පේනවා මේ හොඳට මේ මේ ටික රෝස්ට් වෙලා මේ අපේ වට්ටක් ටික ඒ අතරේ මගේ සුදු ලුණු ඒ ඔක්කොම හොඳට රෝස්ට් වෙලා තියෙනවා ඉතින් මම විනාඩි ඇත්තටම විනාඩි 50ක කාලයක් විතර ගියා මේකට ඉතින් ඕගොල්ලෝ බලන්න ඕගලන්ගේ කොහොමද මේ අවන් වල තත්ත්වය කියලා එහෙම අනුව රෝස් කරගන්න මේ එහෙම නැති වුණොත් ඕගලන්ට අවන් එකක් නැති ප්‍රශ්නයක් තියෙනවා නම් ඕගොල්ලෝ මේක මේ තෙල් ටිකක් දාලා ලොකු pan එකක හොඳට මේ රත් වෙන්න හොඳට වහලා තියන්න එහෙමත් රෝස් කරගන්න පුළුවන් ඉතින් දැන් මේ ඔක්කොම හොඳට මේ මෙලෙක් වෙලා තියෙන්නේ මේ කියන්නේ රෝස්ට් වෙලා දැන් අපි මේක මේ වගේ බ්ලෙන්ඩර් මේව එකකට මම දාගන්න යනවා බ්ලෙන්ඩර් කරගන්න දැන් මේ ටික ඉතින් මම මේ ටික ඔක්කොම දාන්න ඕනේ මේ තක්කාලි ගෙඩි ටික ඒවා අපි ඔක්කොම බ්ලෙන්ඩ් කරගන්න යන්නේ දැන් මේ විදිහට මේ ටික ඔක්කොම එකතු කරගන්නවා දැන් මේකට හොඳට මේ අර ඔලිව් ඔයිල් දාපු නිසා හරිම සුවඳක් එනවා මේ රෝස්ට් වෙලා නිසා පුදුම සුවඳක් තියෙන්නේ මම මේ ඔලිව් ඔයිල් ටිකක් වැඩියෙන් දාගත්තනේ උගලන්ට ඔලිව් ඔයිල් නෑ කියලා එක ප්‍රශ්නයක් කරගන්න එපා ඕගොල්ලෝ වෙන මොනා හරි ගෙදර තියෙන තෙල් වර්ගයක් ගන්න එක දැම්මම පොඩ්ඩක් අර මේකේ පොඩි සොෆ්ට් ගතියක් එනවා හොඳ මේ මේක බේක් වෙනකොට මේ රෝස්ට් වෙනකොට ඉතින් මේ මං කිව්වා වගේ ඕගලන්ට වෙනදා වගේම මේ මේ දේවල් නෑ කියලා කලබල වෙන්න එපා තියෙන දේවල් එකතු කරගෙන මේ ලස්සනට හදාගන්න රසවත්ක මේක මේ සුප් එක ඉතින් මේ විදිහට මම මේ ටික ඔක්කොම එකතු කරගන්නවා ඊට පස්සේ මට ඔයාලට පෙන්වන්න ඕනේ මේ සුදු ලුණු ටික මම මෙන්න මේ විදිහට පීතුඩකින් එන්නහම මේ ෂෙල් එක ඉතුරු වෙලා ෂෙල් එක ඉතුරු වෙලා මේ විදිහට ඔක්කොම ටික මෙහෙම මම හිතන ඔයගලන්ට පේනවා කියලා ඕ මම හිතනවා මේ පේනවා කියලා මේක මේ විදිහට ඔක්කොම ටික ගලව ගන්න මේ විදිහට ගාලික් ටික ඔක්කොම ඔයගලන්ට ලේසියෙන්ම මේ රෝස්ට් වෙච්ච ගාලික් එක ගන්න පුළුවන් මේ බාන හරීම ලේසි මේ පොඩ්ඩක් මිරිකුවත් එක එනවා ඉතින් මේ විදිහට මම ගාලික් ටිකයි මේ ටික ඔක්කොම දාගෙන අපේ අර ස්ටොක් වතුර ටික 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 දාලා මේක එක පාටම ඔක්කොම දාගන්න එපා දැන් අවශ්‍ය පමණට ලුණු ටික එකතු කරගන්න අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාන්න රස අනුව ගම්මිරිස් කුඩු ටිකක් දාන්න දැන් අපි මේක බ්ලෙන්ඩ් කරගෙන යමු
ब्लेंड करेगा ना विनाडी देखा फिर तरह ब्लेंड करेगा ना अभी एम दरमान ब्लेंड करेगा ता पे वाटा कटिकर देखो गलांट पेना में कनी का प्यूरे का क्वागे होंडर टा ब्लेंड वेला दिए ने दर मामा कराने में का पोड़ा कपे टेम्परादु करेगा ना तो बोले पड़ी ताव वैडी रसेया देन मुकेदा अभी टा स्टॉक टी कोको में मेकर दान बेरी होना इतने एक निसा मामा छुट्टा मेकर टेम्परादु करेगा ना दर माम पैन ने का क्रात्वेन्ना तिब्बा तो पस्से अपे बटर टी का दागा ना एक टा बटर दर माम टिका क्रासा एक आय माम बटर दान ने बटर नहीं कमक नहीं तेल चुट्टा दागे मेकि तेल गुड़ा तीन निशा मम्मी भी मे तेल अयन करा मुकद बटका अभी रोस्ट दाकोटे ऑलिव ऑयल टीका दम्मनी ई थिंक मे बटर टीका दम्मा मेकि टेस्ट गुड़ा दम्मा मे इंटे करना मे अपे पलपे क्रीम वे अपे बटका क्रीम मेक प्रमाण अनागा टिकाक मध्यम प्रमाण तीयागा लून अड़पा तीन लून टिकागा पोड नटवगा ब्लेंड चाय के तीन टिका करला अपे इतरो स्टॉक पत्र टिके एक मेकट एक करला हदला बलान मेक हरीम रस सूपे का मेक एतम किया विशेषम ओय शरीर सौख्यगैन गुडक हितनायट बरगैन हितनायट वेट रिड्यूसिंग वेट वॉचर्स एकोलो कट्टियटम मम हेमोटम आदरिंग कियनो मेक तरंग हुंद गुणदायक डायट एकक नेति तरंग इतिंग मे वगे हुंद सूप एक कोई अपि अर तंबगत्ते एलवलु टिक कोई रैट कांड तिब्बन मन हितन्ने गोडा गुणदाय विशेषयेन वट्टक गैन कियन्न ओने प्रेशर कोलेस्ट्रॉल ए तियन हेम लेडकटम गुणदाय देयक तमाई मे वट्टक कियन्ने ती वटक सूपे का विशेषम गुडक्म गुणदाय मुखद अभी मे वेडी प्रमाण मेके विटमीन सी बहुलवती विटमीन ए बहुलवती डी तीयन ती मे उम विटमीन मिनरल तपिट लभनवा दी विधि मेक पोड मम नटवगा पोड कर बुबुल वगे एनकोट मम लिप ऑफ करना इतका पोडक अभी बलमु इट पास अभी अपे सूप बोल दागा पेनवा मेके बुबुल दागे नटागेनवा मे प्रमाण आप रसक देनवा मम दें अरे दही पैकाने दही टीक मेकट पोट इसम टीका मेके पड़ी मे वटक वाल पड़ी पनी रस गति आती अभी दही दम पोटा केक सेटल वेला गानट एना वेरी पनीर रस देने का मेम पोडा नट वगैना नागा दही टिकट दी आप बोल दाल सर्व करम दीप ऑफ करा දැන් බෝලෙකට දාගමු දැන් අපි අපේ අවසාන අදියරට ආවා ඉතින් මම ඔයගලන්ට කිව්වා තල ඇට ටිකක් තියාගන්න කියලා මේ තල ඇට ටිකක් මේක උඩට මේ විදිහට දාගන්නවා දාගෙන අපි අර ෆ්‍රෙෂ් ක්‍රීම් ටිකක් ගත්තානේ
fresh cream එකෙන් මෙන්න මේ විදිහට ටිකක් එකතු කර ගන්නවා මීට වැඩිය Tamanට කැමති විදිහට මේකට එකතු කර ගන්න පුළුවන් රස අනුව මේකේ පොඩි පැණි රස ගතියක් fresh cream එකේ තියෙන නිසා ඕගොල්ලෝ ප්‍රවේශමෙන් දා ගන්න කැමති නැත්නම් fresh cream දාන්න එපා මේ විදිහට මම දැන් පාන් අර බැදගත්ත පාන් කෑලි ටික මේකට මේ විදිහට එකතු කරන්න මේ විදිහට එකතු කරන්න මේකත් එක්ක හැපි හැපෙලා සුප් එක බොනකොට තමයි හරිම රසවත්ව දැනෙන්නේ ඉතින් දැන් මම මේ ඔක්කොම ඔයගලන්ට පෙන්නුවා ඔන්න දැන් ඒවා ටික අයින් කරගත්තා දැන් මම මේ හැන්දක් මෙතනින් තියාගත්තා මේ තමයි අපි තම්බා ගත්ත එළවලු ටික දැන් ඒකත් පොඩ්ඩක් මම ගම්බිරිස් කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි දාලා ඒකත් ප්ලාස්ටි කරගත්තා ඉතින් මේ තමයි අපේ පම්කින් ක්‍රීම් සුප් එක ඉතින් ඕගොල්ලොත් හදන්න ඇත්තටම හරිම රසවත් වගේම හරිම ගුණවත් ඉතින් මම ඕගලන්ට කිව්වා මේකේ තියෙන ගුණවත්කම ඉතින් මේවා හදලා බොන්න ඕගොල්ලෝ මේ දවස්වල විශේෂයෙන් සෞඛ්‍යමය ගැටලු අපිට එන නිසා අපේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න අපි මේ වගේ දේවල් වැඩිපුර මේ කන්න බොන්න ඕනේ. ඉතින් ඒක නිසා දැන් රෑ කෑමකට මේ වගේ ලෝලු ටිකකුයි මේ වගේ සුප් එකකුයි බෙවුවාම හොඳටම ඇති. ඉතින් මේ මං හිතනවා මේ සුප් එකක් ඩයට් කරන කෙනෙකුට මේ සුප් එක විතරක් උනත් හොඳටම ඇති. බඩ පිරෙනවා. ඉතින් වෙනදා වගේ මම ඔයගලන්ට කියන්න තියෙන්නේ මගේ channel එකට අලුත් නම් මේ මාත් එක්ක එකතු වෙලා ඉන්න subscribe කරන්න. දිගටම රැඳිලා ඉන්න මොකද මම ගොඩාක් ඔයගලන්ට හොඳ දේවල් ගුණවත් දේවල් ලේසි පහසු දේවල් ගේන්න බලාගෙන ඉන්නවා වීඩියෝස් ගොඩක් කරන්න. ඉතින් හැම සඳුදාම සහ හැම සිකුරාදාම වීඩියෝ එකක් ගේන්න මම අනිවාර්යයෙන්ම උත්සාහ කරනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ හැමෝටම කියන්න තියෙන්නේ මේ මගේ මේ වීඩියෝස් හොඳයි නම් මට ලයික් එකක් දෙන්න, කමෙන්ට් එකක් දාන්න, මොනා හරි ඔයගොල්ලන්ට කියන්න තියෙනවා නම් මේ ගැන. ඒ වගේම තමයි මම ආසයි ඔයගොල්ලෝ පුළුවන් නම් මගේ වීඩියෝ ෂෙයා කරනවා නම් යාළුවොත් එක්ක. ඉතින් ෂෙයා කරලා ඒගොල්ලොත් එක්කත් මේ අත්දැකීම් බෙදා ගන්න කියලා. ඉතින් නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්. පරිස්සමින් ඉන්න.